සුබදවසක්. අපි අද හේතුව කතා කරන්න වාහනයක් මුලදී ගන්නකොට සාමාන්‍යයෙන් වාහනයක් යූස් වාහනයක් වෙන්න පුළුවන්. يعني ලංකාවේ පාවිච්චි කරපු වාහනයක්. එහෙම නැත්නම් වෙළඳපොලේ මේ දවස්වල නම් පොඩක් ගන්න අමාරු thing very condition වාහන. එහෙම නැත්නම් brand new වාහන. නමුත් brand new ගැන අපි කතා කරන්නේ. අපි කතා කරනවා වාහනයක් ලංකාවේ තුල පාවිච්චි කරපු වාහනයක් ගන්නකොට මොනවද සැලකිලිමත් වෙන කාරණා සම්බන්ධයෙන්. ඒ කියන්නේ අපි දැන් ගරාජ් එකක නම් සාමාන්‍ය ටෙක්නීෂියන් ලා බලනවා එක පුළුල්ව බලන්න ඕන. ඔවුන්ගේ කියන්නේ වෘත්ති මට්ටමේම බලන්න ඕන. ඒ වාහනේ සුදුසු සත්‍යය තියනවද කියලා සංකේෂි මෙදී ගැනීමකදී. එහෙම නැත්නම් කස්ටම කෙනෙක් වාහනයක් ගන්නවා නම් ඒ කියන්නේ පාඩිභෝගයේ කිසර වාහනයක් ගන්නවා නම් රබර් රහදාලා බලන්න ඕන මොකද්ද ඒ වාහනේ තිබිය යුතු කියන්නේ දෝෂ සහිතද දෝෂ මේ හොඳ වාහනයක්ද කියලා අන්න ඒ කාරණා පිළිබඳ අපි කතා කරනවා. ගොඩක් දුර සමාජගත වෙලා තියෙනවා සමහරලාවට වාහනේ අපි වර්ක්ෂොප් එකේදී කියනවා අපිට වාහනයක් ආපු ගාම අපි ස්කෑන් කරාගෙන. ඒතර ස්කෑන් කරව පමණින් වාහනයක් සුදුසු සත්‍යයේ තියෙනවද කියලා බලන්න පුළුවන්ද කියන කාරණේ අපි කතා කරනවා. ඊළඟට සමහරවල් සමාජගත කරලා තියෙනවා තවත් කරුණක් තමයි ડોක්ටර් කෙනෙක් පාවිච්චි කරපු සමාජලට එක සාපේක්ෂයි. ડોක්ටර් කෙනෙක් කරන සමාජලට බිස්නස් කරන ડોක්ටර් කෙනෙක් වෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ කාරණා අපි කතා කරනවා. මේ සම්බන්ධව අපි කතා කරන්නේ වාහනයක් මෙලදී ගැනීමේදී ඔබ විසින් කියන්නේ පාරිභෝගික විසින් කිසිම ටෙක්නිෂියන් කෙනෙක් නැතුව උපකරණයක් නැතුව අපි එකට කියන රබර් රහෙන් බලන්න ඕන දේවල් සහ ඒ කියන්නේ ඒ පිළිබඳව යම්කිසි දැනුවත් වීමක් කරන්න තමයි මේ ඉදිරි වීඩියෝ පටවලින් අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ඉදිරියේදී මේ සම්බන්ධව කතා කරනවා. ඔබට සුබ දවසක්.